දෙමළකොඩ හරහා ආපංචිකාව අතර යන මාර්ගයේ දියකඩිත්ත ප්‍රදේශයේ ඇති පාලම අබලන් වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. දෙමළකොඩ ඉඳන් මාලිකාව අතර යන්න තියෙන කෙටිම පාර තමයි දියකඩිත්ත පාර. පාසල් මාවත කියන්නේත් මේ පාරටමයි. මේ පාර උඩින් තියෙන්නේ රේල් පාර. ඒ නිසාම මේ පාලම බාර දුම්රිය දෙපාර්තමේන්තුවට අවුරුදු 100කට 150කට වඩා පැරණි වුණත් ප්‍රතිසංස්කරණය කරපු කාලයක් නැහැ. තාප්පත් දිරාපත් වෙලා උඩ පාලමේ යකඩත් දිරාපත් වෙලා ප්‍රදේශවාසීන් සහ මෙම මාර්ගය නිතර පරිහරණය කරන ජනතාව කියන්නේ මේ ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට උඩ රේල් පාර සහිත පාලමට කණු සිටුවා මුකු ගැසීම පමණක් කාලෙන් කාලට සිදු කරන බවයි. මේ මාර්ගය භාවිතා කරන ජනතාව ඉල්ලා සිටින්නේ ඉතා අවතානම් සහගත මේ පාලම ඉක්මනින් සකස් කර දෙන ලෙසයි. දැන් මේක ගොඩක් කල අවුරුදු 100කට වඩා 100ක්ද 150කට වෙනවා. මේක දැන් අබලන් තත්ත්වයට පත් වෙලා තින්නේ. ඒගොල්ලන් පිළියම් විදියට මේක දැන් මුක්කුවක් ගහලා තිනවා. මේ මුක්කුවක් විතරයි අටවලා තින්නේ. මේ තාප්ප දෙරලා ඒකේ මේක දැනුවත් කෙරුවා කියන්නේ මුළු මිනලම දුම්රිය දෙපාර්තමේන්තුවනේ මේක බාරව තින්නේ. මේ වගේ තව පාලමක් තිනවා. ඒකත් කටෝලා බාගල දිරිචේව ගලවලා දාලා තිනවා. එහෙන් තාප්පේ එහෙන් කැඩලා. ඒගොල්ලන්ගේ කවුද දෙන්නේ කියලා බැලුවා කියලා. මේ පාලම මේ කණුවක් හිටවලා ගිලා තිනේ. මේක මම ගණන් ගත්තද නෑ. උංගක් දවසද තිනේ. අපි උංගක් දවසල ගිලා තිනේ. බලන්නෙත් නෑ. මේ සීජාර් කරයිද? සීජාර් කේ නෑ. දැන්නේ ඇයි මෙතන වහලා? पाल में डाल दिया और जगह से फन मिट्टी को मैं कर लेती।